चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघनुग्रदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अनुजानामि भिक्खवे वस्साने बुन्तं कठिनं अन्तरितुं तेति एमागे स्वामियो भाग्यवत्तु अरिहन्तु सम्मा सम्बुदुरजानन् वहन्सेट मागे नमस्कार वेवा स्वामीने भाग्यवतुन् वहन्स उपवहन्से विसिं अवबोध कोट वदाल नैर्यानिक श्री संधर्म रत्नयट मागे नमस्कार वेवा एमे नवलोतुरो धर्मय अवबोधकट संसार किलिं गिनिमेन निवालु सारिपुत्रादि महारहतन वहन्से लागिं अविच्छिन्नव वेदमवावधाल अष्टहारे पुंगल महासंघ रत्नयटद मागे नमस्कार श्रद्धावंत सत्पुरुष कारुणिक किंवत्नि संबंधकं තියෙන සියලුම දෙනාගින් මේ පින්කමට ගන්නට පුළුවන් මට්ටමට ශ්‍රද්ධාව තියෙන නුවණ තියෙන ප්‍රඥාව තියෙන පිරිස්තලයේ එකතු කරගෙන ඊ타ත්ම වාසනාවන්ත ਸਰව සම්පූර්ණ කටින මහා පින්කමක් පසු දිය දිනෙහිදී අපේ යෝගාශ්‍රමස්ත සේනාසනේ සිද්ධකට ගත්තා කියලා සාදු කියලා වන්දනාවටපත් වෙන්නට එනිසා කිසිම අඩුවක් නැතුව බොහෝම හොඳින් ඒ සියලු කටයුතු ਸਰව සම්පූර්ණ කර ගන්නට ඔබ හැමදෙනාගේම කාලය ශ්‍රමය ධනය මහන්සිය බුද්ධිය වෙන් කළා එනිසා ඒ කටිනානි සංසය අප්‍රමාණ ආනිසංසයක් වශයෙන් භවයක් පාසාම ලබන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගන්නට ඕනේ එනිසා අද සිදු කරනු ලබන්නේ කටිනානිසංස ධර්මානුශාසනාවයි දැන් කටිනානිසංස ධර්මදේශනාව සහ කටිනමය මහා පිංකම් සිදු කරන්නට පුළුවන් අවසාන දවස තමයි මේ අද දවස ඉල් පුර 15ක් පොහෝ දවස නොවැම්බර් මාසෙ පූය මනම් අදින් පස්සේ ලෝකේ කුතලකවත් විහාරස්ථානයක කටින චීවර ඇතිරීමක් කටින දානමය පිංකමක් කටින නමින් සිද්ධ කරන්නට අවසරයක් නැහැ. එනම් ලෞතුරා තථාගත අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන්
අනුදැන වදාළ විනය ශික්ෂණයට අනුව පැනවීම වශයෙන් දක්වාලු ලැබෙන විනය කර්ම රාශියක් තමයි පින්වත්නි මේ කඨින පින්කමක් හා අනුයාතව සමගාමීව සිදු කරනු ලබන්නේ. එහෙනම් ගිහි පැවිදි උභය පාර්ශවයටම අපමණ කුසල් උපදවා ගන්නට පුළුවන් ඉතාමත්ම වටිනා කාල පරිච්ඡේදයක් තමයි මේ චීවර මාසය. එහෙම නැත්නම් කත්තික මාසය, එහෙමත් නැත්නම් කඨින මාසය කියලා සඳහන්ව පවතින්නේ. ඒ නිසා මේ පිළිබඳව ලෞතර තථාගත අපේ බුදුරජාණන් වහන්සේ වදාළ වස්සූපනායක ශිඛපදය පිළිබඳව තමයි මම මාතෘකාවෙන් කෙටියෙන් දැක්වුවේ. විනය පිටකයේ වස්සූපනායක ඛණ්ඩකයේ මේ වස් විසීම පිළිබඳව, කඨින ඇතිරීම ආදී පිළිබඳව ਸਰව සම්පූර්ණ සවිස්තරව සඳහන් වෙනවා. මේ සියලුම විස්තර දක්වාලන්නට කාලය නූණත් ඒ පිළිබඳව මූලාශ්‍රයන් පිළිබඳව යම් කිසි වැටහීමක් ඒ ඓතිහාසිකත්වයේ පිළිබඳව අපි දැනගන්නට උවමනා කරනවා. එනිසායි මේ විනය පිටකයේ අනුගත බුද්ධ වචනය, ජින වචනය අපි මේ සිහිපත් කරේ, ස්මතු කළේ. අනුජානාමි භික්කවේ වස්සානේ උත්තං කඨිනං අත්තරිතුං. මහණෙනි මේ වස්සවසානේ, ඉගෙන වප්පෝය දවසේදී මහා පවාරණයෙන් පවාරණය වුණු වස්ස ඡේදණයට පත් නොවුණු, ඒ කියන්නේ වස් බිඳුණු නැති උපසපන් ප්‍රකෘති උබතෝ සංඝයා, ඒ කියන්නේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට කඨින චීවරයක් ඇතිරීම සඳහා චීවරයක් පූජා කිරීමටත්, ඒ වගේ මේ චීවරයේ සංඝරත්නයේ විසින් ඇතිරීම සඳහා අනුදන්වනවායි කියන ලෝතුරා බුදුරජාන් වහන්සේ අනුදන් දේශනා කළා. ඉරිෂා බොහෝම වටිනා විනය කර්ම රාශියක් මේ තුල තියෙනවා. ඒ පිළිබඳව අපි ඉතාමත්ම ප්‍රඥාවන්තව, ඉතාමත්ම නුවණින් මේ කරුණු ටික අහගන්නට ඕනි හොඳින් තදි. ඒ වගේම මතකයේ තබා ගන්නටත් උවමනා කරනවා. කඨින චීවර පින්කමක්, කඨින පින්කමක් විනයානුකූලව සිද්ධ කරගන්නේ කොහොමද, ඒ ආනිසංස කොහොමද කියන කාරණේ. එනිසා ලෝතුරා තථාගත අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ පින්වත්නි, තමන් වහන්සේ මුල් අවුරුදු 20 මෙවැනි කඨින පින්කම්, කඨින චීවර පින්කම් සිද්ධ කළ නැහැ. ඒ සඳහා අනුදැනලා නැහැ. පළවෙනි අවුරුදු 20 ප්‍රථම බෝධිය කියලා කියනවා. දැන් ප්‍රථම බෝධිය කියලා කියන්නේ බුද්ධත්වයට පත් වෙලා මුල් අවුරුදු 20. මේ අවුරුදු 20ේදී විනය පැනවීම මොනවාක්වත් කරලා නැහැ. කිසිම විනය පැනවීමක් කරලා නැහැ. අවශ්‍ය වුණේ නැහැ. හේතුව තථාගතයන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කරන එක ගාථාවයි කියන්නේ. ඒ අනූපවාදෝ, අනූපඝාතෝ, පාතිමුක්ඛේච සංවරෝ යනාදී වශයෙන් ඔය ගාථාව කිව්වම මේ මහා පිනති සත්වයෝ ධර්මය අවබෝධ කරනවා, අරිහත්වයට පත් වෙනවා, අමා මහ නිවන් අවබෝධ කරනවා. ආයේ දීර්ඝ දීර්ඝ දේශනාවන් කරන්න උවමනාවක් ඇත්තේ නැහැ. උග්ගටිතඥ, විපරිතඥ කියන මේ උසස්ම විදියේ ප්‍රඥාවක්, තීක්ෂණ ප්‍රඥාවක් තියෙන මහා පින් ඇති අය තමයි මේ මුල් අවුරුදු 20ේ බුදුරජාණන් වහන්සේ සමුග වෙන්නේ. බලන්න කොච්චර වටින දෙයක්ද. එතකොට අද වාගේ මේ අටුවා ටීකා තිප්පණි ඒවත් මොනවාක දේශනා කරන්න දෙයක් නැහැ. දිත්තේ දිත්තේ මත්තම් භවිසති, සුතේ සුත මත්තම් භවිසති. රූපයක් දැක්කොත් දැක්කා පමණයි කියලා, එහේ සාදු සාදු අවබෝධය ගන්න. දැන් අද රූපේ කොම් රූපේ කොච්චර කොටස් බෙදලා පෙන්වන්න ඕනද? රූපේ මෙහෙමයි, 820 රූප 28ක් තියෙනවා ඈ. ඊළඟට සසංකාර, සසම්භාර ආදි වශයෙන් පෙන්වන්න ඕන. නමුත් එහෙම නැහැ ඒ කාලේ. සංසාර ජීවිතවල හොඳට විපස්සනාව දිනු කරලා තිබුණා, ධර්ම ඥානෙ දිනු කරලා තිබුණා. භාග්‍යවතුන් වහන්සේ බණ පදයක් දේශනා කරනකොට සෞඛ්‍යලෙස්නසා අරිහත්වයෙන් අමා මහ නිර්වාණ ධාතු සාක්ෂාත් බලන්න. ඒතර බලන්න සාරිපුත්ත ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන්වත් නෙවෙයි ධර්මයේ අස්සජි ස්වාමින් වහන්සේගෙන්. ස්වාමීනි ඔබ වහන්සේ බොහොම ප්‍රියයි කියලා කිව්වා. දැන් මේ සත්‍ය සෝවාගෙන යාළුව දෙන්න යනවා, කතාව දන්නවනේ. උපතිස්ස කුලිත දෙදෙනා ගිරජ්‍ය සමජයේ කියන නාට්‍ය බලලා
වාර්ෂිකව තියෙන මේ නාට්‍ය අද වාගේ චිත්‍රපට ශාලාවල් තිබුණේ එදා එලිමහන් දර්ශන තිබුණේ මේ යාළු දෙන්න ඥානවන්තයි ගිරජ්‍ය සමජ්ජය කියන මේ නාට්‍යයේ බොහොම නැටුම් ගැයුම් වැයුම් ආදී නොයේ ආලින්දන තියෙනවා ඉතින් මේව බලාගෙන ඉන්නෝ දැන් ගිහිල්ලා යාළු දෙන්න හැබැයි දෙන්නටම සත්‍ය අවබෝධ කර ගැනීමේ ඡන්දය තිබුණා මේ නාට්‍ය අවසාන වේගණ යනකොට දෙදෙනාටම හිතනවා එකවර සිතුවිල්ලක් මේවෙන් වැඩක් නැහැ මේවෙන් පළක් නැහැ මේවා නිෂ්ඵලයි මේවා නිස්සාරයි මේවා ඇති වැඩක් නැහැ මහා සාර කුලවල උපන්න දෙන්නේ මහා ධනෙ තිබිච්ච දෙන්නේ සිටු කුලවල මේ වෙලාවේදී දෙදෙනාම දෙදෙනාට කියනවා උපතිස්ස කුලෙද දෙදෙනා මේවෙන් වැඩක් නැහැ කියනකොට දෙදෙනාගේ වචන එකවර කියනවා මේවෙන් වැඩක් නැහැ එකට කියනවා බලන්න කොච්චරනම් මේ මානසිකාරය හැදිලාද එතකොට දෙදෙනාටම වැටුණා දෙදෙනාටම සත්‍ය ඌමනයි කියන එක සාකච්ඡා කළා දෙන්න එකපාරක ගියොත් දෙදෙනාටම සත්‍ය හමු නොවුනොතින් සත්‍ය අවබෝධ කරන්න බැරි නම් දෙන්න දෙපැත්තක යන. ඒක කාට හරි සත්‍ය අවබෝධ වුනොතින් සත්‍යවාදී උතුමෙක් හම්බ වුනොතින් ඇවිදින් අපට කියන්න කියලා දෙන්න මාර්ග දෙකේ ගියා. ඔය අනාතරේ තමයි සාරිපුත්ත ස්වාමින් වහන්සේ පිරිවැණි කාලේ අස්සදී ස්වාමින් වහන්සේව දැක්ක පින්ඩපාතේ වඩ පින්ඩපාතේ වඩිනව බොහොම සාන්තයි බොහොම සංවරයි බොහොම පිළිවෙලයි. උන්වහන්සේ දැකලා අනේ පැහැදුනා පින්ඩපාතේ යන වෙලාවක් නිසා කතා කරන්න ඕනේ නැහැ. පින්ඩපාතේක වතනේ පස්සෙන්ම ගියා. ගිහින් ස්වාමින්වහන්සේ පින්ඩපාතේ පාත්‍රය අරගෙන ගහක් මුල වැඩ ඉඳගෙන අත දෝවණය කරලා දානි ටික වළඳලා ඉවර වෙලා අවසන් වෙනකම් බලන් හිටියා ඈතට වෙලා. ඊට පස්සේ ඇවිල්ලා වැඳා ස්වාමීනි ඔබ වහන්සේ හරිම ලස්සනයි. ඒ කියන්නේ ලස්සනයි කියන්නේ රාගය ඇති වෙන ලස්සනක් නෙවෙයි. ශාන්තිදායක ස්වභාවයක් ඔබ වහන්සේගේ තියෙනවා. ප්‍රිය කරුවි මනාපයි. ඔබ වහන්සේ එකත් එකටම නිවිච්ච උතුමෙක් වෙන්නේ නැති. ඔබ වහන්සේ එකත් එකටම නිවිච්ච උතුමෙක් වෙන්නේ නැති. අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ අනුගමනය කරන ප්‍රතිපදා මාර්ගය මොකක්ද? උච්චරය එයි. එතකොට ආසදී ස්වාමීන් වහන්සේ මතක් කළා මා මේ අලුතම හනවිච්ච කෙනෙක් මම ගොඩක් ධර්ම දන්නේ නැහැ කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී කියලා පස්වගේ ස්වාමීන් වහන්සේ බාලම ස්වාමීන් වහන්සේ ආ ඉතින් මම එච්චර ලොකු ලොකු දේවල් දන්නේ නැහැ යේ ධම්මා හේතුප්පබවතේ සං හේතු තථාගතු වාහ ගාථාවේ පද දෙකයි කිව්වේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගිහි කල ඔය පද දෙක අහනකොට කිව්ව ඇති 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 ස්වාමීනි මට අවබෝධයි කිව්වා සාන්තිය ඇති ස්වාමීනි මට අවබෝධයි කිව්වා පද දෙක කියනකොටම ඇති තව පද දෙකක් තියෙනු කියන්න ඇති ස්වාමීනි මට අවබෝධ සෝතාපන්න ඵලයේ පිහිටාගෙන අමා සැපතටම පත් වී වදා ඔන්න ප්‍රඥාව ඔක තමයි ප්‍රඥාව මොකද හේතුව ඌරභාගී ජීවිතයන් හිදී උදේට සිල් ආරක්ෂා කරගෙන ගැඹුරු ධර්මයේ කතා කළා ගැඹුරු ධර්මයේ මෙනෙහි කළා විශේෂයෙන්ම අභිධම්ම පිටකය හොඳට ප්‍රගුණ කරලා තිබුණා අන්න ප්‍රඥාව වැඩි කෙතැන් සාදු කියන්නේ දැන් සෝවාන් ඵලයටපත් වුණා සෝවාන් ඵලයටපත් වෙලා තමන්ගේ කල්යාණ මිත්‍රයව ආගෙන යනවා යාළුවා ඉතින් එතුමාට කිව්වා ඔබට සත්‍ය හම්බ වුණාද එතුමා කිව්වා අනේ මට නම් තාම හම්බ වුණේ මට හම්බ වුණා එහෙනම් වැඳගෙන කිව්වා මට කියන්න කිව්වා එතකොට සාරිපුත්ත සාමීන් වහන්සේ තමන්ගේ ගිහි කල අනිත්‍ය ආලුවට රොස්තවම සෝවාන් ඵල ලාභී ඔය පද දෙක කිව්වා ඊ ධම්මා හේතු පබවා තේ සං හේතු තථාගතු වාහ සාධුය ඔය කිව්ව පද දෙක විතරයි කිව්වේ හේතුඵල ධර්මයේ කිව්වේ ඊ ධම්මා හේතු පබවා මේ ධර්මය හේතු ප්‍රත්‍යං පිළිබඳ දේශනාවක් මගේ ශාසුන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ අසවිසනාසි මතක ලොච්චර මගේ ශාසුන් වහන්සේ කවුද කියලා ඇහුවනේ මගේ ශාසුන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ උන් වහන්සේ වදාරන දේශනාව තමයි හේතුඵල ධර්මයේ හේතුඵල ධර්මයේ හේතුන් නිසා තමයි ඵල හටගන්නේ හේතු පවතිත්නම් ඵලය පවතිනවා හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා සාදු කියන්නේ එතකටම අර යාළුවකු ඇති ඇති යාළුව මට දැන් දහම අවබෝධයි කියලා සෝවන් ඵලෙ පිහිටි බලන්න
යාළුවගෙන් බලපද දෙක අහල සෝවන් ඵලයටපත් උනා. ඉතින් මේ දෙදෙනා සාමාන්‍ය දෙදෙනෙක් නෙමෙයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් මුගලන් ස්වාමීන් වහන්සේත් ආත්ම භාව 500ක් එක දිගටම පැවිදි වෙලා සීලාදී ප්‍රතිපත්ති පූර්ණණය කරපු කල්යාණ මිත්‍රයන් දෙන්නේ. මේ ජීවිතේ පැවිදි වෙනවා, ගුණ පුරනවා, අපවත් වෙනවා, ආයි ඊළඟ ජීවිතේ උපදිනවා, පැවිදි වෙනවා, අපවත් වෙනවා, ආයි ඊළඟ ජීවිතේ උපදිනවා, පැවිදි වෙනවා, අපවත් වෙනවා. කොහොම ඒ අතර කිසිම ජීවිතයක ගිහි ජීවිතයක් ගත කරලා නැහැ කියනවා. බලන්න මොන තරම් වාසනාවක්. ආත්ම භාව 500ක් පුරාවටම පැවිදි වෙලා සීලාදී ප්‍රතිපත්ති පුරලා අර ප්‍රඥාව දිනු කරගන්න වාසනාව ලැබුණා. ඉත සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන්ට තීතුන පිරිමුතුරා බුද්ධ ශාසනයේදී කරපු ප්‍රාර්ථනාව. ඉත බලන්න ඒකා සංකල්ප ලක්ෂයක් පුරාවටම ඔය පාරමී ධර්මයන් දිනු කරගෙන ආපු නිසා තමයි එදා පද දෙකක් අහනකොටම සුවාන් ඵලී පිටාගෙන අමා මහ නිවන් අවබෝධ කරගන්න ඥාන ශක්තිය ලැබුණේ. එනිසා පින්වත්නි ඔබ අපි හැමදෙනාම මේ එකවරම සුවාන් වෙනව නෙවෙයි, එකවරම සකදාගාමි වෙනව නෙවෙයි, එකවරම අනාගාමි අරිහත්ත්වයටපත් වෙනව නෙවෙයි. එහෙම කරන්න බෑ. මේවා දිගින් දිගට අතරක් නැර ටිකෙන් ටික පිළිවෙලින් පිළිවෙලට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා ධර්මයන් දියුණු කරගෙන දියුණු කරගෙන දියුණු කරගෙන එන්නට ඕනි. ආන ඒ පෙර පුහුණුව තමයි අද මේ කල්ප මහත්මා ප්‍රදාන මේ වැඩිහිටි දූ ධර්මවරු මහත්තුරු ඔබ අප සෑම දිනාම මේ පුහුණු කරන්නේ පුරුදු කරන්නේ මේ තමන්ගේ ජීවිතය අත්දකින සාදු කියලා. එනිසා එසේනම් අන්න ඒ වාගේ ප්‍රඥාව බහුල උතුම් ජීවිත ගත කරපු අය පළවෙනි බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයන් බවට පත් වුණා. ඒ කියන්නේ ප්‍රථම බෝධිය පළවෙනි අවුරුදු 20. එතකොට දීර්ඝ දේශනාවන් මොකුත් කරන්න ඕනේ නැහැ. අර වාගේ අනුශාසනාවක් කරාම පව් කරන්න එපා, කුසල් වඩන්න, හිත දමනය කරගන්න ඔච්චරයි. සබ්බ පාපස්සු අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධාන ශාසනං. සබ්බ පාපස්සු අකරණං සියලුම පාපයන්ගෙන් අත මිදෙන්න. ඊළඟට කුසලස්ස උපසම්පදා කුසල් ධර්ම වලම යෙදෙන්න. සචිත්ත සිය සිත දමනය කරගන්න දපණ. ඔච්චරයි. ඒව කියනකොට ඒ කරුණු කියනකොට විස්තරාත්මකව අර ප්‍රඥාවන්තයාගේ මනසට එකිනෙකට එකිනෙකට එකින්ක එකින්ක පරිවලින් හොඳට ධර්ම කරුණු ගලාගෙන එනවා මනසට. සාධිතය. ඒකයි වෙනස. මේ සසර පුහුණුව ලබලා තිබුණා. සසර අධ්‍යයනය කළා තිබුණා. එහෙම නැතු අහම්බයක් නෙවෙයි, අහඹුවක් නෙවෙයි. يعني ඒ නිසා පළවෙනි අවුරුදු 20 භාග්‍යවතුන් වහන්සේට එහෙම විනය පැනවීමක් අවශ්‍ය නැහැ. නැවත පණවන්නේ ඕනේ නැහෙනි. බණහනවරහත් වෙනවා. බණහනවරහත් වෙන පින්නවා පානවා. දැන් අද උදේ ඉඳන් රැ වෙනකන් රැ ඉඳන් උදේ වෙනකන් සති ගණන් මාස ගණන් කුවත් එහෙම වෙනව අඩු වෙන මං නම් අහන්නේ. පොරට රහත් වෙනේ වැහැර සාමාන්‍ය ඇත්තට රහත් වෙනේ එහෙම අහන්නේ නැහැ කාලේ. ඒ නිසා ඒ කාලේ පළවෙනි අවුරුදු 20 බොහොම පින්වන්තයි හිටියේ. ඉතින් විනය පැනවීම අවුරුදු 20කින් පස්සේ තමයි පණවන්නේ. ඇයි පින් මද සත්වයෝ අතර අරුබුද ඇති වෙනවා. අරගල ඇති වෙනවා, ක්‍රයිසිස් ඇති වෙනවා. ඒ නිසා අන්න පැනවීම ආවද ඒ කාලේ බැලුවම දැන් ඔය විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා දිවා රාත්‍රී නොබලා ධර්මචාරිකාවේ දෙනවනේ. දැන් පළවෙනි 69 මතකයිනේ. 69 අමතා චරද භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය යනාදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළේ මොකද්ද? මහණෙනි මුල මැද අග යන මනාව පිරිසිදු මේ ශ්‍රී සද්ධර්මය දෙවියන් සහිත ලෝකයාට දේශනා කරන්න ධර්මචර්යාවේ දෙන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ එහෙම වටිනවා. ඉතින් එහෙම වැඩි හැම පස්සේ මේ විනය පැනවීම ගැන කියනකොට කාරණය ඉතින් දිවා රාත්‍රී වෙනම කරනවා. ඒ කාලේ කිසිම විනය ශික්ෂාව පනවල නැ ස්වභාවයෙන්ම ආරක්ෂා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ රැයටත් පින්ද පාත යනවා. රැයට වළඳනවා. සානහ රැයටත් පින්ද පාත යනවා. හැබැයි රහතන් වහන්සේලා වඩින්නේ නැහැ, භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ නැහැ. ස්වභාවයෙන්ම උන්වහන්සේලා ඉරමුදුන් උනහැන් පස්සේ විකල් බුදුනින් වෙන්ව වාසය කරනවා අතීත බුදු සිරිතන අනුව. ඉතින් ප්‍රතඥ ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? ඉතින් බඩගිනි වැදෙනවා උන්වහන්සේලා පාත්‍රයත් අරගෙන පින්ඩ පාතන රැයටත් යනවා දවල්ටත් යනවා. ඉතින් රාත්‍රී කාලේ ගිහින් හරි හරි කරදර වලට
භාජන සමහර ස්වාමීන් වහන්සේ මිරිරන් වලවල් වල වැටුණා. වලවල් රැහෙන පේන්නේ නැහැ උන්වහන්සේ වලවල් වල වැටිලා වගේ මෙරි අපවත් වෙච්ච අය තියෙනවා. සමහරක් අය සර්පයන්ට බෝදුරු වෙනවා. බල්ලෝ ගන්නවා, කූසෝ ගන්නවා, ඒ වගේ වෙනවා. සමහරක් ඉතින් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා ගෙවල් පිළිකන් හිටගත්තම සමහරක් අය හොල්මනක් කියලා බය වෙනවා. ඒක පාට රැඳ දුරයින වඩු පොල්ලා බයින් මේ හොල්මනක් වත් දින්නමයි. සමහරට උපාසකම් වල කාල දීලා පිඟන් හොදලා පඩිකම් පිඟන් මේ භාජන හොදලා ඉඳුල් වතුර විසිකරනවා හාමුදුරුවන්ගේ ඇඳට ඉඳුල් වතුර විසිකරනවා. එහෙම වුණා. ඉතින් එතකට දැන් මේක අරුමුදයක්. මේක ප්‍රශ්නයක්. සවන්නාලා දැන් රාත්‍රී පින්නපාති ගියාම උපාසකම් වල නේද මොනවද දෙයක් හදාගෙන කාලෙ ඉඳලා ඉඳුල් වතුර ටික හොදලා විසිකරනවා හාමුදුරුවනේ ඉඳුල් වතුර නාගෙන ඉන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඕක හොඳ අවස්ථාවක් කරගත්ත කවුද? අපේ නිගණ්ඨ ශ්‍රාවකයෝ. නිගණ්ඨ තුමා ඇතුළු නිගණ්ඨ ඒගොල්ලෝ හොඳට ඇහ තියාගෙන ඉන්නේ මොනවද මේ ශාක්‍ය ශාසනයේ මේ භික්ෂුන් වහන්සේලා මොනවද කරන්නේ මොනවද කියලා හොඳට සිදුරු තැන් හොයාගෙන තමයි ඉන්නේ. ඒකට තමයි උද්ඝෝෂණය කරන්නේ. ඉතින් අන්න එවැනි අවස්ථාවල ලොකු උද්ඝෝෂණයක් ගිය ඔයගේ කාරණා. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලි කළා. ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලා රැයටත් පින්න පාත් වෙනවා, දවල්ටත් පින්න පාත් වෙනවා. ඉතින් ළමයි බය වෙනව හොල්මනක් කියලා බය වෙනව හිටගෙන ඉන්නකොට රැයට පිළිකන්නේ. ඊළඟට වලවල් වල වැටිලා මැරෙනවා, අපවත් වෙනවා, සර්පියු දෂ්ට කරන ඉතින් ඒ නිසා මේක අර්බුදයක්. ඊළඟ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනසික පදයක් පැනවා. විකල් භෝජන සීක පදය පැනවුවා. කියන්නේ ඉරමුදුන් වූයන් පස්සේ ආහාර පිණ්ඩපාත කිරීම ආදී වැළකී වාසය කරත්වා කිය. සර්පය. ඒක පිළිගන්න ඕනේ. එතකට ඉර මුදුන් නුනෑම් පස්සේ ආහාර ගැනීමක් නැහැ, මහා ඵල වැළඳීමක් නැහැ, කුඩා ඵල ගිලන් පස්සේ අෂ්ටපාණ වළඳන්න පුළුවන්. ඒ ආනිසංසක් කිව්වා. එහෙනම් ආහාර වර්ජනය කිරීම නිසා රාත්‍රී කාලයේ ශාරීරික සුවතාවය, නිරෝගීකම, සැහැල්ලුව, සුබරතාවය, පහසු ඒ ආනිසංසක් බුදුරජාණන් වහන්සේ වදාළා. සාදු කියනවා. ඒ නිසා මේ දැන් රාත්‍රී ආහාර වැළඳුවයි කියලා මහානකම නැති වෙන්නේ නැහැ. හතර මතක තියාගන්නට ඕනේ. ඒකත් මේ විනයට අනුව කියන්න එපාය. දැන් කවුරු හරි මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි හිතමු අත්‍යවශ්‍ය වෙලා ඌමනා වෙලා උන්වහන්සේ වැළඳුවා මොනවා හරි. අපි හිතමු බිස්කට් එකක් වැළඳුවා. එහෙනම් තව මොනවා හරි වැළඳුවා. අපෝ ඒ හාමුදුරුවෝ දුස්සීලා මානකම නැති වුණා කියලා ඒක චෝදනා කරන්න බෑ. ඒකට ඇවතක් තියෙනවා. ඇවතක් වෙනවා. ඇවතක් තියෙනවා. හැබැයි උන්වහන්සේගේ තිසරණය මානකම නැති වෙන්නේ නැහැ. හතර මතක තියාගන්නට ඕනේ. දැන් අපි ගුණ දෙනා විනය දන්නේ නැති අය මිනින්දා කරනවා, අපහාස කරලා පවුරු ගන්නවනේ. ඒ නිසා මම මේ තහවුරු කරන්න හදන්නේ මේ රාත්‍රී ආහාර ගිහින් දෙන්න කියන එක නෙමෙයි. ඈ විකාල භෝජනයට උදව් කරන්න කියන එක නෙමෙයි. විනය මම දැන් කිව්වනේ. එතකොට යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ විදිහෙන් ඒ ආහාරයක් වැළඳුවොත් විකල්ලි උන්වහන්සේට ඇවතක් වෙනවා. ඇවත් තුනේ පස්සේ ඇවත් දෙසල ඇවත් පිරිසිදු වෙනවා. ඇවතෙන් පිරිසිදු වෙන්නට පුළුවන්කම තියෙනවා. උපසම්පන්න භික්ෂුව ගැන මම මේ කියන්නේ. එතකට ඉතින් භාග්‍යවතුන් වහන්සේ කවදාකවත් විකල් භෝජනක් කරන්නේ නැහැ. උන්වහන්සේ ආහාරය ආදීන වේ දන්නවා. ආහාරයේ වර්ජනේ ආනිසංස දන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවදාකවත් රාත්‍රී ආහාරයක් වළඳන්නේ නැහැ. රාතන් වහන්සේලා වළඳන්නේ නැහැ. ප්‍රතඥ ස්වාමීන් වහන්සේලා අරම පින්නපාදිකින් අර වාගේ කරදර වලටපත් වුණා. අන්න ඒ නිසා තමයි මේ පැනවීම කළේ. ඔන්න ඔය වගේ පැනවීම ආවා. ඉතින් සුදින්න භික්ෂුවගේ කාරණාදී විනය ගොඩාක් තියෙනවා පණවන්නේ ඒ හේතු මුල්ම කාරණේ සුදින්න භික්ෂුව. ඉතින් ඒ නිසා ඒ විනය පැනවීම සිද්ධ කරන්නට උනේ සංඝ සමාජය තුල පින් මදි අය ඇවිදින් පැවිදි වෙලා නොඑක් විදිහේ ගැටලුණු ඇති කරගත්පු නිසා. ඉතින් පළවෙනි හැටම ධර්මචාරිකාවෙන් දැන් දිවා රාත්‍රි දෙකේ වඩින. පින්න පාත්‍රි ධර්මචාරිකාවේ වඩින රහතන් වහන්සේ. නිගණ්ඨ ශ්‍රාවකයෝ මේ ආසන්න මාසයේ නැත්නම් ඇසළ මාසයේ නැත්නම් ජූලි මාසයේ බොහෝම වැසි අධික කාලයක් වස්සාන කාලේ වැසි වහින කාලේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ උදටම වහිනවා. ඒ කාලේ මේ කට්ටිය එක තැනකට වෙනවා. ගල් ගුහාවක හරි ගස් බෙදේක හරි කොහේට හරි වෙලා වැදිලා ඉන්නවා. කොහෙවත් යන්නේ නැහැ. එක තැනකම ඉන්නවා. අනිත් කාලවල වර්ෂයේ මේ අය මොකද කරන්නේ? නිගණ්ඨ ශ්‍රාවකයෝ එක තැනක ඉන්නේ. නිගණ්ඨයෝ කියන්නේ දෙයකනේ. ඇවිදින අයට කියන්නේ නිගණ්ඨයෝ වගේ කියලා. එක තැනක ඉන්නේ හැමෝම තැනම ඇවිදිනවා. මේ කට්ටිය කණ්ඩායම් හදාගෙන කණ්ඩායම් එක්ක එකතුලා මොකද කරන්නේ? ගිහිල් එක එක්කනට ඒගොල්ලන්ගේ ධර්මයේ කිය කිය ඇවිදිනවා. ඒගොල්ලෝ බොහොම දැඩි අවිහිංසාවාදී කට්ටියනේ නිගණ්ඨ අය නේද?
කොයි වගේද දැන් ඒ කටි ඈනුවක්වත් අරින්නේ නෑනේ කට ඇල්ල ඈනුවක් ගෙරියම සත්තු මැරෙනවා ඒක කට අරින්නේ නෑ කටට බොහොම අමාරුයි තමයි දැන් ඊළඟට කවදාකවත් මේගොල්ලෝ වතුර නිකන් එහෙම ගොන්නේ පෙරලාම තමයි ගොන්නේ ඇයි අර සත්තු මැරෙනවා කියන්නේ එහෙම අදවල දැන් ওই පාරේ එහෙම යනකොට යන්නේ නේක පාට පාරේ කොයි වගේද ඒවලන් ඒවලන් දින පොඩි ඉදල් කැටියක් වගේ අර මොනරි පියාඩු වගේ එකතු කරගත්තු බාගෙට කපලා හදාගෙන ඕකෙන් අතුගගා තමයි මේ පාර යන්නේ මේ සතු පැගිලි දිමන්නේද පැගිලි මැරෙන්න කලින් අතු ගන්නකොට මැරෙන්නේ ඉතින් බලන්න ඒගොල්ලෝ කොයිද ප්‍රාථමිකද නේද පැගිලි මැරෙන්නේ දැක් නැහැ පැගිලි නොමැරෙන්නත් පුළුවන් අර ඉදලින් අතු ගන්නම මැරෙන්නේ ඊළඟට මේ කඩිය වස්ත්‍ර නැතුව ඉන්නේ ආසාවක් නැහැ නිර්වස්ත්‍රයි දැන් අද ඉන්දියාවේ ගියාම නිගණ්ඨය බලන්න ඕන නම් ඔන්න ඔයද වාරණාසී ඉසිපතන් තියා පැද්දිනු නිගණ්ඨාරාමෙත් නිර්වස්ත්‍ර වෙ ඉන්නේ ඒගොල්ලෝ අදත් එහෙම ඉතින් ඒ වාගේ අර ඒගොල්ලන් බොහොම ප්‍රාථමික ඇදහිලි ක්‍රම ඒගොල්ලන්ගේ ජීවිතවල තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ධර්මයේ තියෙන දෙයක්. මම මේ ගලප ගත්තේ මොකද ඒ අය ওই වැසි වහින කාලේ එළියේ ඇවිදින්න කරන්නේ යන්නේ. ඇයි? අර අලුතෙන් වැඩෙන තනකොළ පෑගුණොත් ඒක ප්‍රාණඝාතයක්. ඒකජ ජීවී කියලා තමයි ඒගොල්ලෝ පිළිගන්නේ ওই තනකොළ. අලුතෙන් වැඩෙන තුරුණ ඒකජ ජීවී. ඒක ඉන්ද්‍රී ජීවී කියලානේ කියන්නේ නේ. එතකට ඒව පෑගුණා මේ තනකොළ පෑගුණායින් පස්සේ පෞසිද්ධ වෙනවා බලන්න කොයිතරම් මුලාවක්ද කියලා ඉතින් මේ කට්ටිය මොකද්ද එක තැනකට වෙලා ඉන්නවා ඔහොම ඉන්නවා විතරක් නෙවෙයි බලනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මොකද කරන්නේ මේ වස් කාලේ වැහිණ කාලේ ඇහැ ගහගෙන ඉන්නේ අපෝ මේ අය ඇවිදිනවා ඇවිදිනවා දැන් මොකද කරේ හොඳ අවස්ථාව උද්ඝෝෂණයක් කළා කට්ටිය ඒක උර බලන්න මේ වැහි වහින කාලේදී කූඹියෙක්වත් යන්නේ නැහැ නේ ඇවිදින්න ඒගොල්ලෝ ඔය ඕල් කුඩු පාන් කුඩු බිස්කට් කුඩු වගේ ඔයගේ කෑම ජාති ඔක්කොම අරගෙන අරගෙන ගිහිල්ලා ඒ තැන ගුලක තියලා තැම්පත් කරගෙන ඒව කතා බිබී ඉන්නවා කූමියෙක්වත් ඇවිදින්න යන්නේ නැහැ පක්ෂීන් පියාඹන්නේ නැහැ කැදලි වලට වෙලා ඉන්නවා තිරිසන් සත්තු පවා එක තැනක ඉන්නවා මොකද මේ වැසි වහින කාලේ ඒකජ ජීවීන්ට හානියක් කරන්නේ පේනෝ නේද ශ්‍රාවකීනි කියලා අර එයාලගේ ශ්‍රාවකීන්ට කියලා සාමාන්‍ය මෝඩ මිනිසුන්ට කියලා මිනිසු කල්පන හැබෑව මේ ඇත්තනේ දැන් කූඹි එක්කත් යන්නේ නැහැ වේ එක්කත් යන්නේ නැහැ මේ නිගණ්ඨයෝ කියන කතාව ඇත්තනේ මේ මේ ශ්‍රා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි හැමතැනම ඇවිදින්නේ ඉතින් අපේ මිනිස්සුත් ඉතින් මොකක් හරි දෙයක් ආවට පස්සේ බලන්නේ නැහැ සුළමුළු බලන්නේ නැහැ නේ ඕක කලබල වෙනෝනේ වගට ගොහන්නේ මොනවා හරි කිව්ව ගමන් ඉතින් ඒ අය නිගමන වලට එනවා අදත් එහෙමනේ දැන් හාමුදුරු කෙනෙක් මොනවා හරි දෝෂයක් කිව්ව ගියම ආයි විමසිල්ලක් නැහැ ආ ඇත්තද ආ හොඳයි අන්න එහෙමනේ කියන්නේ දැන් ඉදත් එහෙම තිබුණා ඔය වගේ දැන් ඔය මේ නිගණ්ඨ ශ්‍රාවකයෝ ඊළඟට සාමාන්‍ය ජනතාවයි පොළවගෙන මොකද කරේ උද්ඝෝෂණයක් කළා. ඔය උද්ඝෝෂණේ පැමිණිල්ල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වෙතට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දන්නව දැන් මේක නිෂ්ඵල උද්ඝෝෂණයක්. මේක ඇති වෙනකුත් නෑ. මොකද ඒක ඉන්ද්‍රිය ජීවියකුත් නෙවෙයි. ඒකද ජීවියකුත් නෙවෙයි මේ තනකොළ පාග පාගයනේ ඒක. කමක් නෑ. අතීත බුදුරජාණන් වහන්සේලා කොහොමද මේ වස්සාන ඍතුවේ මේ ශ්‍රාවකයන් පැවැත්වුවේ. එතකොට උන්වහන්සේ දකින්න මොකද්ද? වාසික පදයක් සමාදන් වෙලා වාසය කරලා තියෙනවා. ඒක බොහොම හොඳයි. එනේ ඒකට අනුයාතව අනුජානාමි භික්කවේ වස්සානේ වසං උපගන්තු. මේ වස්සාන කාලය කියන්නේ ඇසළ පෝයේ ඉඳගෙන වප් පෝයේ දක්වා. ඒ කියන්නේ ජූලි පෝයේට ඔක්තෝබර් පෝයේ දක්වා හොඳට වැසි වහින කාල සීමාවේ මාස තුනේ භික්ෂුන් වහන්සේලාට හොඳ විවේකයක් බොහොම වටිනෝනේ දැන් හැමදාම ධර්මචාරිකාවේ දිවා රාත්‍රී දෙක නොබලා දැන් වෙහෙසයිනේ ඔබ වහන්සේලා මෙන්න මේ වස්සාන කාලයේ වස්සික පදය ආරක්ෂා කරගෙන වස්වසන්න හොඳට භාවනා වඩන්න විදර්ශනා ධූරේ වඩන්න කියලා උපදේශ දුන්නා ඇත්තම වැඩිම රහතන් වහන්සේලා පිරිසක් ශාසනයේ පහළ වෙලා තියෙන්නේ වස්සාන කාලේ හොඳට විවේකයෙන් උන්වහන්සේලා වස්වසන නිසා වස්වසන මන භාවනාවල යෙදෙන නිසා ඒ නිසා ඔන්න ඔය කාරණේ නිසා තමයි වස්සමාදන් වීම ආරම්භ වුනේ. නිගණ්ඨයන්ට පින් සිද්ධ වේවා. එයත් මොන අදහසින් කිව්වත් නේද? ඇයි ස්වාමීන් වහන්සේලාට පොඩි ඉන්ටර්වල් එකක් හම්බුණා. ඒ කාලේ උන්වහන්සේලා මොකද කරන්නේ? සීලය වඩනවා, සමාධිය වඩනවා, ප්‍රඥාව වඩනවා නේ. කොච්චර වටිනවද? ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හේතුවක් ඇතුව මේ විනය පැනවීම සිද්ධ කළා. සාදු නම් භාග්‍යවතුන් වහන්සේ කවදාකවත් විනය පැනවීමක් නීතියක් පැනවීමක් කරන්න හේතු නැත.
දැන් භාග්‍යතුන් වහන්සේ හේතුවක් ඇතුවම තමයි විනය පැනවීම කරන්නේ. එහෙනම් විනය පැනවීම කරන්නට උන්වහන්සේට හේතුවක් වුණා මේ ශික්ෂාව මෙනිගණ්ඨයන්ගේ උද්ඝෝෂණය. ඒකට අවංකන් දීලා ඒක අර්ථවත් විදිහට තහවුරු කළා. ඉතින් ඒ අනුව ඔන්න වස් ආරම්භය සිද්ධ වුණා. දැන් පැහැදිලිද? වස් කාලේ දැන් ස්වාමීන් වහන්සේ වස් ආරාධනාව දායකී ආරාධනා කළා. නැතත් ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වෙන්නට ඌමනයි. අන්තරාවංගීපත්තිනේ මස්මින් විහාරේ මේ විහාරේ මේ වස්තු මාසේ වස්වසා වැඩි ඉන්නවා කියලා දිෂ්ඨාන කරනවා. එසේ වැඩි දින ස්වාමින් වහන්සේ බොහෝම හොඳින් සිහියෙන් සතියෙන් යුක්තව වාසය කරනවා. වෙනදා වගේ නිතර එහෙම වැඩිපුර ඇවිදින්න වඩින්න යන්නේ නැහැ. අවශ්‍යම කාරණාවක් තිබුණොත් පමණයි උන්වහන්සේ වඩින්නේ. ඒක දායකයුගේ කාරණයක්. දායක දායිකාවන් මොනවාරි සාසනීය කරුණ ධර්ම කරුණක් වෙනවා. ඒ වගේ කෙනා වඩින්න පුළුවන්. අම්මා තාත්තගේ උවමනාවක් සංඝයාගේ උවමනාවක් විනේ කාරණයක් එවැනි කාරණාවලදී උන්වහන්සේට එදියට වඩින්නට පුළුවන්කම තියෙනවා රටවට එවිද එවිදින්න පුළුවන්කම නැහැ චාරිකා එහෙම යන්නේ නැහැ හැබැයි යතත් උන්වහන්සේලා වඩින්නේ කොහොමද දිනකරණීය හෝ සත්තාකරණීය කියන විනේ කාරණාවට යටත් ඒක දැනගන්නට මේ කරුණ මම මේ මතක් කරන්නේ මේව දැනගත්තම ගොඩක් වටිනවා දායකයතු දැනගන්න එපා එතකට හෙට අලුයන් කියන්නේ හෙට දවසේ අලුයන් වෙන්න කලින් ඒ ගමන ගිහින් නැවත මේ වස්විසූතන්ට වඩිනවා කියලා අදිෂ්ඨාන කරලා නම් වඩින්නේ ඒකට කියනවා දින කරණිය. හෙට අලුයන් වෙන්න කලින් ඉන්න ඕනේ. ඒ සීමාවට ඉන්න ඕනේ. අපි සීමා කරගන්න ඕනේ දැන් වස්වසනකට මේ සීමාවයි කියලා. රාම සීමාව හරි අරණ්‍ය සීමාව හරි අපි වෙන් කරගන්න ඕනේ ඉතින් අදිෂ්ඨාන කරලා. කියලා සත්තාකරණිය කියලා කියන්නේ අටවෙනි දිනේ අලුයන් වෙන්නට කලින් දින හතක් ඇතුළත උන්වහන්සේ නැවත ඒ ස්ථානෙට වඩිමී කියලා අදිෂ්ඨාන කරනවා. අපි දුන් දැන් ඔන්න තමන්ගේ ඥාතියෙක් මිය ගිහිලා අම්මා හරි තාත්තා හරි කවුරු හරි. ඒකට ස්වාමීන් වහන්සේට හත් දවසේ දානින් දීලා නෙන්න වෙන්නේ. එතකොට වස් කැඩෙන්නත් පුළුවන්. එක දිගට ඉන්න බෑ. ඒතර උන්වහන්සේට පුළුවන් ඔන්න සත්‍යාකරණයෙන් අදිෂ්ඨානය කරලා ගිහින් දින 3ක් හෝ 4ක් ඉඳලා අවසන් කටයුතු ආයි වඩිනොත් සේනාසනෙට. එතන ආයි අදිෂ්ඨාන කරලා ඉවරලා ආයි දින 7ක් ඉන්නට පුළුවන්. බලන්න එතකොට බුදුරජාණන් කොච්චර මේ විනය අපේ පහසුව පිණිස සංඝයාගේ සැහැල්ලුව පිණිසද දේශනා කරන්නේ සාදු කියන්නේ ධර්මයේ සඳහන් වෙන මේ විනය පනවපු කාරණේ ගැන ඒ විනය පනවලාදී සංඝයාගේ පහසුව පිණිස සංඝයාගේ සුවය පිණිස විනයට අනුග්‍රහ පිණිස සද්ධම්මට්ඨිතිය ශාසනයාගේ ධර්මයේ පැවැත්ම පිණිස විනය ආරක්ෂා කරන සංඝයාගේ ගෞරවය පිණිස ඉර දුස්සීල භික්ෂුන් වහන්සේලා නිග්‍රහ කරලා එය පළවා හැරීම පිණිස අර කොච්චර වටිනවද කියලා. එහෙනම් මේ විනය කියන කාරණේ ඇතම් හාමුදුරුවෝ අපෝ අපිට මේ බැරියල් එක මේක කරදරයක් කියලා හිතනවනම් ඒක මහා වාසනාවක්. එහෙනම් විනය ශික්ෂාව තමයි අපි ශික්ෂණයට පත් කරන්නේ. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කවදාකවත් ශ්‍රාවකයාගේ පීඩාව පිණිස විනය පැනවීමක් කරන්නේ නැහැ. සාදු කියනවා. ඒ නිසා ඔන්න ඔය විනය පැනවීමට අනුව දැන් මම ඉස්සෙල්ල මතක් කළා මොකද්ද? අනුජානාවේ භික්කවේ වස්සානේ වස්සං උපදන්තු එනම් දැන් වස් කාලේ වැඩි ඉන්න කියලා කිව්වා. ඉතින් දැන් වැඩි ඉඳගෙන දැන් අර විදිහට වස්තු මාසෙම වස්සච්ඡේදනය කරගන්න නැතුව වස් බෙද ගන්න නැතුව ඔන්න වාසය කළා. කරලා වප්පෝයේ දවසේ කියන්නේ ඔක්තෝබර් පෝයේ දවසේ මහා පවාරණයෙන් පවාරණය වෙනවා. පවාරණී වීම සාධුයි. එසේ පවාරණී වෙච්ච භික්ෂුන් වහන්සේලාට පමණමයි කඨින චීවරයක් අතුරන්නට පුළුවන්කම දැන් අතරමඟ වස් බිඳිලා තිබුණත් උන්වහන්සේට කන්න ජීවනයක් පිළිගන්න අතුරන්න පුළුවන් කම නැහැ සාදු කියන්නේ. එතකට එහෙනම් වස් සමාදන් වීම සහ වස් ඡේදනයේ වස් කාලයේ පැවිදීම පිළිබඳව අපි ඒ කරුණුලින් ටිකක් අපි දැන් දැනගත්තා. උඩාවක් තියෙන කෙටියෙන් කියවේ. ඊළඟට අනුජානාමි භික්කවේ වස්සානේ වුත්තං කඨිනං අත්තරිතු. දැන් කඨින චීවරයක් අතුරන්ට අනුදරින අන්නේ චීවරය අතුරනවා කියන්නේ ඒක ගියන්ට කරන්න බෑ. ඒක සීමාවක උපසම්පන්න භික්ෂුන් වහන්සේලා අඩුව පස් නමක්වත් තින්න ඕනේ. ඒක අපේ කටයුතු සංඝ කර්මයක්.
කටින චීවරය පූජා කිරීම තමයි දායකයා විසින් කරනු ලබන්නේ. මේවා විනය කර්ම. එතකට එහෙමනම් ඒ කටින චීවර කතාවත් දැනගන්න ඕනේ. දැන් භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ජීවමාන කාලේ ස්වාමින් වහන්සේලා දඹදුව නොයෙක් 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 තැන්වල වස් සමාදන් වුණා. බුදුරජාන් වහන්සේව දකින්න හම්බ වෙන්නේ නැහැ මාස 3ක් යනකම් ඇයි? දැන් වස් සමාදන් වෙලානේ. ඉතින් බොහොම දුරින් ඉඳන් එනකොට වස් මිදෙන්න පුළුවන්. ඒ නිසා දැන් මේ ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේ දකින්න බොහොම කැමති. ප්‍රිය වූ මනාප වූ සත්පුරුෂ ස්වාමින් වහන්සේලා වස් පවහරණී වෙන ගම තමයි බලන් ඉන්නේ. ඉක්මනටම බුදුරජාන් වහන්සේ බෑ දකින්න වඩින්න. ඉතින් ඔය වගේ ස්වාමින් වහන්සේලා මේ වප්පෝයේ දවසේ වස් පවාරණය වෙච්ච ගමම්ම පටන් ගන්නවා සවැද්දුවර එන්න. ඉතින් දවස් 10 12 15 උමත් යනවා. පහා ගමනින් එන්නේ. ඉතින් හැබැයි වස් පවාරණය උනායි කියලා වහින එහෙම වැස්ස නැති වෙන්නේ නැහැ. වැස්ස දිගටම තියෙනවා. අනේ අර ස්වාමින් වහන්සේලා වැස්සේ තෙමි 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 සිවුරු තෙත බරිත වෙලා ජේතවනාරාමෙට එනවා. වඩිනවා. එබැයි තුන් සිවුර නැති අතිරේක සිවුරකුත් අනුදැන දේශනා කරලා නැහැ. තෙචීවරේ. නේද? දෙපට සිවුර, තනිපට සිවුර, ආදර සිවුර. දැන් මම මේ පොරොල්ලා තින්නේ තනිපට සිවුර. යටින් ඇඳලා තින්නේ අඳන සිවුර. එතකට දැන් උන්වහන්සේලා ඉර තනිපට සිවුර අපි උඩින් දා ගන්නව නැත්තම්. එතකොට මේ තුන් සිවුරම තෙමිලා දැන් ස්වාමීන් වහන්සේලා තෙත බරිත වෙලා තමයි ජේතවනාරාමෙට වඩින්නේ අතිරේක අමතර සිවුරකට අවසර දීලා නැති නිසා. ඉතින් ඇඟටම වේලෙනකන් උන්නාදල සිවුරු ඇඳෙන්නේ ලොකු පීඩාවක්. ඉතින් මේ කාරණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ නිසා තමයි අතිරේක සිවුරක් වශයෙන් මේ කටින චීවරය අනුදැන දේශනා කළේ. අන්න බලන්න භාග්‍යවත් උන්නාත් මොතරම් මහා කාරුණිකද කියලා. ඉතින් ඒ අනුව මේ කටින චීවරය අනුදැන වදා. එතකොට පින්වත් මේ චීවර වහන්සේ අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. මේ කටින චීවරය කියන්නේ චීවරය අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. මේ කටින චීවරය ඇයි මේ තරම්ම ශ්‍රේෂ්ඨ වන්නේ? දැන් වෙන්දට අපි සිවුර පූජා කරනවානේ. වෙන්දට අපි චීවර පූජා කරන දෙපට සිවුර පූජා කරනවා, තනිපට සිවුර පූජා කරනවා, අඳන සිවුර පූජා කරනවා. ඇයි මේ චීවරයම මෙච්චරම ශ්‍රේෂ්ඨ? මේ චීවරය විශේෂිත චීවරයක්. මොන වගේ චීවරයක්ද? විශේෂිතයි. ඒ කියන්නේ චීවරය රෙද්ද නෙමෙයි. මහපු නූල නෙමෙයි. මේ චීවරය පිළිගනු ලබන්නේ බුද්ධාඥාවට අනුව විශේෂිත ශික්ෂාපදයක් ආරක්ෂා කරපු භික්ෂුන් වහන්සේ. අන්න බලන්න. ඒ නිසා ඇතුව චීවරේ දැන් කියන දැන් ගොඩක් අය අපෙන් අහන මේ දවස්වල ඇව දැන් නම් අහන්නේ සල්ලි නැතිඳ මිනිසුන්ට. ආමුදු ගණන් වැඩිම සිවුර මොකද්ද කියලා අහනවා. ලක්ෂය දෙක 50000 ඕම. අර ආමුදුන්ට 50000 චීවරයක් පූජා කරලා ආමුදුන් කොළඹ පැත්තේ තියෙනවා. ඉතින් මේ මගිනුත් අන ඔබ වහන්සේට ගණන් වැඩිම චීවරය පූජා කරන්න ඕනේ කියලා මගිනුත් මහත්තයෙක් ඇවිල්ලා ඇහුවා. ඉතින් මං ගණන් වැඩිම චීවරයක ගාන ඇහුවා. ඉතින් දැන් පරපතල් ගානක්. මම කිව්වා මෙන්න මේ තරම් ගානක් යන්නේ. හරි. මම කිව්වා අන්නේ ගාන පුතුමා වියදම් කරන දුන්නු. මම කිව්වා ඒ ගාන අපේ කැපකරුට දෙන්න කියලා. ඒකෙන් දුප්පත් පන්සල්වල හාමුදුරුවෝ ඉන්නෝනේ චීවර 25ක් විතර අරන් දෙන්න පුළුවන්. මම කිව්වා අන්නේ දුප්පත් පන්සල්වල හාමුදුරුවෝ චීවර 25ක් විතර අරන් පූජා කරා. අනේ 25 පූජා කරෙත් නැහැ මට පූජා කරෙත් නැහැ. සද්ධාවේ තරම. හරිද? ඒ කියන්නේ මට උවමනාවක් නැහැ. ඒ නිසා හරි එහෙමත් තියෙන මේ පින්කම් අස්සේ ලොකු ලොකු දේවලුත් වෙනවා. මාන්නේ දැන් එතන වැඩ කරේ මොකද්ද? මන් දෙන්නේ ලොකු සිකුරක්. මන් දෙන්නේ දහස් කට. ඈ ඒ වගේ දැන් අහනවා ඒක කට්ටිය. ඔහෙන් දැනගෙන දන්නේ. ඔබ වහන්සේ දහස් කට පොරවන්න බැරි. මම කොතනම් මම බුදුන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ කරමු. ඈ ඉතින් ඒ වගේ ඉතින් අත වශයෙන් අර අපි මේ පින්කම් කරනකොට මේ පින්කම් අස්සේ අපිට එක එක මෝඩ පහේ සිතුවිලි වැඩ කරලා ඒව අනුව උපදෙස් ලැබිලා එමත් කරන්න කට්ටිය පෙළඹෙනවා. ඉතින් කටින චීවර පින්කම ඒ වගේ මෝඩ පහේ පින්කමක් නෙවෙයි. ඒක මෝඩ පහේ සල්පිලක් වුණොත් ඒක බොහොම භයානක තත්ත්වයක්. ඉතින් ඒ නිසා මේ චීවරය විශේෂිත ශික්ෂාපදයක් ආරක්ෂා කරපු භික්ෂුන් වහන්සේලා විසින් පිළිගන්නේ සංඝ මැද සංඝසතු කරලා කටින දුක්සයක් වශයෙන් පූජා කරනවා සාර්ථකයි. ඒ නිසා මේ චීවරයට අතවසෙම චීවරය කියනකොට චීවරය ගැන කියන්නට ඕනේ චීවරේ කොච්චර වටින දෙයක්ද. දැන් චීවරය කියලා කියන්නේ මොකද්ද? අපි කියන්නේ බුද්ධ චීවරය කියලා නේද? බුදුරජාණන් වහන්සේගේ චීවරෙන්නේ. දැන් ඔයාලගේ ඇඳුමට කියනද මේ මොනවා බුද්ධ චීවරය හැන්නේ මොකක්ද කියලා එහෙම කියන්නේ නැහැ. එතකොට
ස්වාමීන් වහන්සේලා පොරවන සිවුරට කියනවා මොකද්ද කසා වස්ත්‍රය මොකද්ද කසාවත එහෙනම් කසාවත කියන්නේ මොකද්ද කහපාට කියන එක නෙමෙයි දැන් ගොඩක් නොදන්න හාමුදුරලා කියන්නේ මේ කසාවත කියන්නේ මොකද්ද කහ සිවුර කියන්නේ නේ කහ සිවුර නෙමෙයි කසට පෙව් සිවුර මොකද්ද කසට පෙව් වස්ත්‍රය කසට කියන මොකද කහට දැන් තේකොළ ගන්න තේකොළ ටිකක් කහට කරලා ඒ කහට ටික පෙරලා වස්ත්‍රයකට දාලා සිවුරකට ප්‍රමාණවත් ඒ දිග පළල විනයානුකූල රිදි කඩකට දාලා පඳු පොවන අන්න කසාවස්ත්‍රය එහෙනම් කසාවස්ත්‍රය කියන්නේ කසට පෙව් සිවුර එතකොට ඒ කසට පෙව් සිවුර කසාවස්ත්‍රය අනුදෙන වදාලේ කවුද ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතන මේ කසා වස්ත්‍රය කොයි තරම් ශ්‍රේෂ්ඨද බලන්න දැන් ඔබ ওই චීවරේ වඩම්මනකට මොන තරම් ගෞරව දක්වනවාද. හිසේ තියාගෙන සැතපුම් ගණන් සාදුකාර දෙමින් බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ කියමින් කොච්චර ගෞරව දක්වන මල් පූජා කරනවා බෙහෙත් පූජා කරනවා පඳුරු පූජා කරනවා හිසේ තියාගෙන යන්නේ. මේ ලෝකේ කාගේ දැන් ওই සිවුර කාගේ ඇඳුමද? භික්ෂුවගේ ඇඳුම අපේ යුනිෆෝම් එක දැන් මං අහනවා මේ තුන් ලෝකේ කාගේ යුනිෆෝම් එකද ඔළුවේ තියාගෙන සාදුකාරෙදී වැඳ වැඳ යන්නේ මේ තුන් ලෝකේ මේ කාම ලෝකේ දැන්නේ කාම රූප අරූප කියන මේ තුන් ලෝකේ කාගේ ඇඳුමද ඔළුවේ තියාගෙන සාදුකාර දෙමින් පුද පූජා පවත්වමින් වන්දනා කරමින් හිසේ තබාගෙන යන්නේ වෙන මේ සිවුර හැර කාගේවත් නැහැ ඒතර දෙවියෝ වන්දි සක්‍රය වඳිනෝ බ්‍රහ්මය වඳිනෝ දේවාති දේව සක්‍රාති සක්‍ර තුන් ලෝකාගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ චීවරයට වඳිනෝ දැන් අපේ නීති නිතුමා ගැඳුම් වලට එහෙම නෝන මහත්ය වඳිනෝද දැන් නැහැ නේ වඳින්නේ නැහැ කටේ රජුරුවන් ගැඳුමටවත් වඳිනෝද නැහැ නේ දෙවියන්ගේ දිව්‍ය සමූහකටවත් වඳිනෝද නැහැ එහෙම කරන්නේ නැහැ එහෙනම් මේ තුන් ලෝකේ වඳිනවා නම් වැඳුම් ලබන එකම ඇඳුම කාටදයි महापुआ මේ විලාසිතාවන් නේද? නමුත් මේ සිවුරේ කොතනක රේන්දයක් එහෙම අල්ලලා තියෙනවද? බොත්තම් අල්ලලා තියෙනවද? ඉරලා තියෙනවද නේද? මගේ නම් සිවුරක් තිබුණා මේ ඒක ඉරිල ඉරිත් එක මාගෙන කරනවා මේක අඳිනවා. ඒක මම ඉරලා නෙවෙයි. ඉතින් මේ පස්සේ වදගෙන සවන මේ සිවුරේ ඉරිලා ආයෙත් කියලා ඉතින් ඒක පොරොන් ඉතින්. එහෙමයි. පුර චීවරය කියලා කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ චීවරය පරිහරණය කරන්න අපට උපදෙස් දුන්නේ කොහොමද? චීවරය පරිහරණය කළා දිරාගෙන යනකොට සිවුර කපලා අඳලයක් වශයෙන් මහගන්න කියලා කුඩියට. ඒ ඊළඟට අඳලේ දිරනකොට මොකද? ඒක කපලා කොට්ට උර ඇඳ ඇතිරිලි අක්තිස්නා ආදී වශයෙන් පාවිච්චි කරනවා. ඊටත් බැරි නම් පාපිස්නා වශයෙන් ඊළඟට පාවිච්චි කරනවා. ඒත් බැරි නම් ගුඩාම ජරා ජීර්ණ වෙලා නම් මේ මැටිත් එක්ක එකතු කරලා වරිච්චි විත්ති වලට ගහලා කුටි හදාගන්න උදව් කරනවා. බලන්න ඒතර චීවරය අන්තිම මොහොත වෙනකම් චීවරය පරිහරණය කරන්න ඔබ හේමද දැන් සභාරය ඉන්නේ මේ එකපාරයි ඇතුමත් ඉන්නේ ඈ දැන් මේ දැන් මං ඉතින් මම මේ පොරවන් ඉන්නේ චීවරයට අවුරුදු 3ක්වත් වැඩි ඇති මම නම් චීවරය ඉරණකම්ම පොරවන ඒක මගේ අල්පේජතාවය කියලා හිතන්න එපා ඈ ඒක මගේ හැටි හරිද නැත්නම් මං ගිරේ පැහැදි යන්නේ මේ සාන්නාසි මේ තරම් අල්පේච්චයි කියලා හරිද එහෙම හිතන්න එපා එහෙම හිතලා පැහැදිලිවත් එපා මට හරිද ඒ නිසා චීවරයේ භාග්‍යවතුන් වහන්සේ මේ චීවර කලමනාකරණය එතකොට ධායකයට කොච්චර පහසුද බලන්න. එතකොට එක භික්ෂුවක් අවුරුදු 5ක් එක චීවරය පරිහරණය කරොත් ඉතින් මෙහෙමත් කිය ඊළඟට අනේ අපිට සිවුරක් පූජා කරගන්න අවස්ථාවක් නැති වෙනවනේ කිය ඒකව. නමුත් එහෙම නෙමෙයි. මේ භික්ෂුව මේක කලමනාකරණය කරගන්න ඕනේ. එහෙනම් මේ චීවරය අවුරුදු 2631 කිසිම විපර්යාසයකට පත් උනේ නැහැ. ඔබේ ඇඳුම් වගේ එහෙමුනේ නැහැ. ඔබේ ඇඳුම් එක එක පාටද ඔබ මගුල් ගෙදර ඇඳගන්නේ කොයි වගේ ඇඳුමද මේ වගේ වද? संगीत
वस्त्र परिहरण
එතකොට චීවරයක් මහානකොට ඉඳිකටු තුඩවල කොච්චර වදිනවද? ලක්ෂ කෝටි ගණන් වදිනවා. එහෙනම් එක ඉඳිකටු තුඩකට එක සක්විති රජ පදවිය ගානේ ආනිසංස ලැබුවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඔබ චීවරේ නොමැහුවත් මැහුවත් දායක වුණත් අර ඉඳිකටු තුඩක් 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 ගානේ ඔබට මොනවද ආනිසංස ලැබෙන්නේ? සක්විති රජ පදවිය. සාමාන්‍ය ලංකාවේ රජ මේ දුප්පත් ඉංගල රජ කමක් නෙවෙයි. මුළු ලෝකෙම අධිපති වෙන්නට ලැබෙන එක ඉඳිකටු තුඩකට ආනිසංසය. සාදු කියන්නේ. එතකොට තව සඳහන් වෙනවා ඉතෝ තින්සේ මහා කප්පේ නාවිජානාමි දුග්ගති. ඒ කටින චීවර පූජාවක් කරගත් පින් කමේ ආනිසංස බලයෙන් මහා කල්ප 30ක් යනකම් අපායන් දුග්ගතින් නජානාමි. අපායන් දුර්ගතියක් දැක්කේ නැහැ. දෙවියන් අතර උපදිනෝ, එයින් චුත් වෙනෝ මිනිස්සෙක් වෙනවා. ආයි මිනිස් ජීවිතෙන් චුත් වෙනෝ ආයි දෙවියන් අතරට යනවා. මේ දෙක තියෙම මහා කල්ප 30ක් උපත ලබලා අවසානයේදී අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට වාසනාව ලැබුණා. සාදු සාදු කියලා අනුමෝදනාවට පත් වෙන්න ඕනේ. ඒ නිසා පින්වත්නි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි මේ කටින චීවර පූජාවක් සිද්ධ කරගන්නට ඔබට වාසනාව ලැබුණාය කියලා කියන්නේ සාමාන්‍ය පිනක් නෙවෙයි. කාමාවචර කුසල් අතර අග්‍රගන්නේම පින්කම සිද්ධ කරගත්තා කියලා සාදු සාදු කියා අනුමෝදනාවට පත් වෙන්නට උවමනාවක්. එනිසා අද දවස අපි බොහෝම කුසල් වැඩෙන බොහෝම පිං උපදින මෙලව යහපත පරලොව සුගතිය ශාන්ත අමා මහ නිවන් සුව සලසා දෙන මහා පිංකමක ආනිසංසයයි අද මේ අපි ශ්‍රවණය කරගත්තේ කියලා අනුමෝදනාවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ විශේෂයෙන්ම මේ කටින චීවරේ ආනිසංසය මහා මේරු පර්වතය ලෙසින් සලවන්න බෑ. මහ පොළව ලෙසින් කම්පා කරවන්න බෑ. පටවි රිවණ කම්පති. එහෙනම් මේ පටවිය මේ මහ පොළව ලෙසින් කම්පා කරවන්න බෑ. ඒ වගේ මහ මේරු පර්වතයේ වාතයෙන් කම්පා කරන්න බෑ ලෙසින්. අන්න ඒ වගේ මේ කටින මහා කුසලය සිද්ධ කරගෙන තිබුණොත් කාමාවචර කුසල් අතර අග්‍රගන්නේම කුසලයේ බැවින් සාමාන්‍ය අකුසලයකින් කම්පා කළ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මහා පාප කර්ම පහක් තියෙනවා. පංචානන්තරිය පාප කර්ම. දන්නවනේ? ඒ පංචානන්තරිය පාප කර්මයකින් හැර. දැන් පංචානන්තරිය පාප කර්ම ගොම මව මැරීම, පියා මැරීම, රහතුන් ඝාතනය, සංඝ භේදය බුදුරජාණන් වහන්සේ ලේසල කියව. එතකොට එයින් එකක් කියලා තිබුණොත් කටින කුසලයක් කළත් ඉස්සල විපාක දෙන්නේ මොකද්ද? අර ආනන්තරිය පාප කර්ම විපාක ගෙවල උද්ධාන්තරයක් අපාය දුක් විඳල ඒ කියන්නේ එක බුද්ධ ශාසනෙක හිට ඊළඟ බුද්ධ ශාසනයේ පහළ වෙනකම්ම අවීචි ඉන්නවනේ. කොච්චර කාලයක්ද? ඒ උද්ධාන්තරයක්ම අකුසල විපාක විඳලා ආවට පස්සේ ආයි අර කටිනානිසංස කුසල විපාකෙ ලබන්න පුළුවන්. ඒ නිසා අපි මේ පංචානන්තරිය පාප කර්ම සිද්ධ කරගන්න වටින්නේ නෑ සසරේ. සාදු කියන්නේ සිහිනිකුදු අපට පංචානන්තරිය පාප කර්ම කිරීමට හේවණක්වත් නොවැටේවා කියලා ධර්මයෙන් ස්ථාන කරගන්න ඕනේ. එතකොට අපේ ශාසනයේ ඇත්තෙම ඒ ආනන්තරිය පාප කර්ම විශේෂයෙන් සංඝ භේදය ගත්තම දැන් ගිහිකුට සංඝ භේදය කරන්න බෑ. ඒකත් කියලා දෙන්නට ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ අද ජීවමාන නැති නිසා බුදුන් කෙලේ සොලවන්න බෑ. අම්ම තාත්තා දෙන්න ඉන්න නිසා ඒ පාප කර්මෙත් කරන්න පුළුවන්. ඒ පෞකාරයකට. ඊළඟට සංඝ බේදය කියන කාරණේ ගිහියෙකුට කරන්න බෑ. දැන් අපි ආයතන හාමුදුරුවෝ දෙන්නේ බේද කරාට පස්සේ සංඝ බේදේ නැහැ. එහෙම සංඝ බේද වෙන්නේ නැහැ. එක පාර්ශවයක ඉන්න සංඝයා අතර දෙපැත්තට බෙදිලා භික්ෂුන් වහන්සේලා හතර නමක් බැගින් දෙපැත්තට බෙදිලා වෙන වෙනම පොය කර්ම කරනෝ නම් අන්න එතනින් සංඝ බේදේ ඉන්ද ගියෙකුට කරන්න බෑ. මේ ශාසනේ මේ සංඝ වේදී කරේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. ඉන්ද දැන් උන්වහන්සේ උද්ධාන්තරයක්ම අවීචියේ දුක් විඳිනවා. ඒ නිසා ඔය පංචානන්තරිය පාප කර්ම බොහොම බලගතුයි. එයින් කක් කරනොත් ඔය කඩින කුසල් යටපත් වෙලා අර දුක් විපාක දෙදලා ඇවිල්ලා තමයි විපාකේ ලැබෙන්නේ. ඒ නිසා ඒ බලගතු පාප කර්ම අකුසල පැත්ත. ඊළඟ බලගතු කුසල් අතර අටමහා පින්කම් කියලා සඳහන් වෙනවා. අටමහා පුණ්‍යක්‍රියා.
ඒ අටමහා පුණ්‍යක්‍රියාවන්හි මේ චීවර පිංකම් ආදී පිළිබඳවත් ස්වාමින් වහන්සේලා දේශනා කරනවා. ඉතින් ඒ දේශනාව අහලා ඒ බලගත් කුසල් ධර්මවල යෙදিলা ඔබ හැම සියලු දිනාටම මෙලව ජීවිතයේ පරලොව ජීවිතයේ සසරගත ජීවිතය යහපත් කරගෙන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී වැඩවදාල අමා මහ නිවණින් සනසෙන්ට මේ උදාරතර කුසල හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමි.